ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්විච්ච 2020 තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමත් සමග විශේෂයෙන්ම විවිධ පාර්ශ්වවලින් අදහස් මතුවෙමින් තිබෙනවා. හැබැයි නුවන් තුෂාරගේ කර්ලුත්‍රිත්වය ලබා ගැනීමත් එක්ක නුවන් තුෂාරගේ ගුරුවරයා කියලා කියන්නට පුළුවන් නැත්නම් අනුකරණය කියලා කියන්නට පුළුවන් ලසිත් මාලිංග අදහස් ප්‍රකාශ කිරීමක් කරා. ඇතරම සමාජ මාධ්‍ය ඔස්සේ ඒකේ කැපිපෙන්න කතාවක් තිබෙනවා. ඒ තමයි එළඹෙන ලෝක කුසලානය සම්බන්ධයෙන් ඔහු විශේෂයෙන්ම කතා කරනවා. ඉතින් අපි දන්නවා මතීෂ පත්‍රිනෝ සහ නුවන් තුෂාර මේ දෙදෙනාටම ලසිත් මාලිංග පුහුණුකරුවෙක් විදිහට පුහුණු වීම වලදී උපදෙස් ලබා දීලා තිනවා. පසුගිය කාලයේදී ඔවුන් සමග පුහුණු වීම කටයුතු සිදු කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මොන හොඳින් අඳුරනවා. ඉතින් එළඹෙන 2024-2020 ලෝක කුසලානය කියන්නේ ජූනි මාසයේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලානයේදී හොඳම පන්දුයමේ බලෑණිය බවට පත් වෙන්නට පුළුවන් විදිහක් ශ්‍රී ලංකාවට තියෙනවා කියන එක තමයි ලසිත් මාලිංග පවසන්නේ. ඔහු එක දැනකදී මෙන්න මෙහෙම කියනවා. නුවන් තුෂාරත් මතීෂ පදිරණත් කණ්ඩායම එකට ක්‍රීඩා කළ යුතුයි. මම බලාපොරොත්තු වෙනවා ලෝක කුසලාන කණ්ඩායමේ නුවන් තුෂාර අනිවාර්යයෙන්ම 11 දෙනා අතර ක්‍රීඩා කරයි කියලා. නුවන් තුෂාරට අලුත් පන්දුවෙන් දෝලණය කිරීමටත් මතීෂ පදිරණට පරණ පන්දුවෙන් යෝකර් පන්දු යැවීමටත් ඒ දේ කන්ට්‍රෝල් කරගන්නත් පුළුවන් වුණොත් ඉදිරි ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ තමයි හොඳම පන්දු යැවීමේ බල ඇණිය ඉන්නවා ඇත්තේ. නැතනම් හොඳම පන්දු යැවීමේ කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාව කියන එක තමයි ලසිත් මාලිංග විශේෂයෙන්ම කැපිපෙන්න අදහසක් විදිහට පවසා සිටියේ. ඉතින් දැනට පේන්න තියෙන විදිහට ඇමරිකාවේ සහ කොදෙව්වල තියෙන කඩු සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා. ඇමරිකාවේ තනතිලි ඇත්තටම වේගපන්දු යවන්නන්ට උචිත මිශ්‍ර තනතිලි තිබෙන්නට පුළුවන් කියන එක තමයි අදහස විශේෂම තීරීම් කමිටු ප්‍රධානියාගේත්. හැබැයි මන්දගාමි තනතිලි කොදෙව්වල තියෙන්නට පුළුවන් කියලා සඳහන් වෙනවා. එතකොට වැඩි තරඟ ප්‍රමාණයක් පළවෙනි වටේ තියෙන්නේ ඇමරිකාවේ. එතකොට වේගපන්දු යවන්නන්ගේ වැදගත්කම එතන අපට පේන්නට තියෙනවා. ඒ කියන්නේ නුවන් තුෂාරත් මතීෂ පදිරණ. ඒ කියන්නේ නුවන් තුෂාරට අලුත් පන්දු ඉතාමත් හොඳින් පාලනය කරන්නට පුළුවන් කියන එක අපි දැක්කා කඩලුත්‍ත්වය ලබා ගැනීමත් එක්ක. හැබැයි මතීෂ පදිරණට අලුත් පන්දු පාලනය කරන්න ටිකක් අමාරුයි. පින්න සහිතයි නම් ඔහුට පන්දු යවන්න ටිකක් අමාරුයි. ඒ වගේ කාරණා ටිකක් එතන තියෙනවා. නමුත් පරණ පන්දුවෙන් ඉතාමත් හොඳින් පන්දු යවන ක්‍රීඩකයෙක් බව අපි හොඳ ආකාරවම දන්නවා. IPL තරගාවලදී අපි දැකලා තියෙනවා. ඉතින් IPL තරගාවලේ පැමිණීමට නියමිතයි මාර්තු 22 වෙනිදා. එතෙන්දී අපිට ආයෙත් බලා ගන්නට පුළුවන් මතීෂ පදිරණ MS ධෝනි විසින් කොහොමද භාවිතා කරන්නේ කියලා. විශේෂයෙන්ම පන්දු වර 10කින් විතර පස්සේ තමයි ඔහු භාවිතා කරන්නේ. ඉතින් එවැනිම උපක්‍රමයක් ලෝක කුසලානයේදී භාවිතා කළොත් නව පන්දුවෙන් ස්ලිං ඉන් ඇක්ෂන් එකෙන් නුවන් තුෂාරය යවන විට පරණ පන්දුවෙන් නැතනම් ඉනිම අවසන් කරද්දී මතීෂ පදිරණ පන්දු යවුවොත් දෙන්නම ස්ලිං ඉන් ඇක්ෂන් නිසා යෝකර් පන්දු වැඩි ප්‍රමාණයක් එනවා. ඒ වගේම පහතින් එන්නේ. එතකොට පන්දුවාර 8ක්ම ඉතාම අපහසු වෙනවා ප්‍රතිවාදී කණ්ඩායමට පන්දුවට පහර දෙන්න කොටස් දෙකේදී. මේ කියන්නේ පළවෙනි පන්දුවාර 10ක් දෙවන පන්දුවාර 10ක්. ඒ නිසා විශේෂ වාසියක් ශ්‍රී ලංකාවට එන්නට ඉඩ තියෙනවා. ඒ අස්සේ මයිස් තීක්ෂණ සහ වනිදුහසරංග කියන දඟ පන්දු යවන්නන් දෙදෙනාත් ක්‍රීඩා කරයි. ඒ වගේම සමහරක් විට දුෂ්මන්ත චමීර වගේ ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නෙකුටත් සමහරක් විට අවස්ථාවක් ලැබෙන්නටත් ඉඩ තියෙනවා. එහෙම නොමැති වුණොත් පන්දු යවන්නන් 4 දෙනෙක්ගෙන් පන්දු යවුවොත් අර ක්‍රීඩකයන් 4 දෙනා අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරයි. ඇන්ජලෝ මැතිව්ස් දසුන් ශානක වගේ ක්‍රීඩකයන් ඉතිරි පන්දුවාර 4 ආවරණය කරයි කියලා අපට ඕන හිතන්නට පුළුවන්. කොහොම වුණත් සංයුතිය සම්බන්ධයෙන් ඔන්න ඔය වගේ සාමාන්‍ය සංයුතියක් යොදා ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය දැඩි ස්ථාවරත්වයකට එන්න පුළුවන්. ඒක ඉතාමත් වැදගත් වේවි ලෝක කුසලානයේ ඉදිරි ගමනට. ඉතින් ලසිත් මාලිංග කියන්නේ තමන්ගේ ගෝලුවෝ දෙන්න භාවිතා කරොත් ඉදිරියේදී ලෝක කුසලානයේදී අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තමයි හොඳම පන්දු යැවීමේ කණ්ඩායම් බවට පත් වෙනවා ඇත්තේ කියන කාරණය. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.